පමාත සෝදර සෞද්‍රීණි අපි ලෝකේ දිහැ බලනවට වඩා තේරුම්ගත යුතු බොහෝ දේවල් ස්වාමින් වහන්සේ මේ ලෝකේ අපට තබා තිබෙන අපි ඩාරාධනා කරනවා එනිසා අපි හිතු අවබත් එක්ක බෙදාගන්නට ඇතුලාන්ත ජීවන ගමන ඉරා අඳුරු පට දකිමු සමිදුුවත අපි දකින මේ ලෝකේ අපිට පැහැදිල් ලෙස කියාදෙන බොහෝ දේවල් තියෙනවා. ඒවා සමහර වෙලාවට අපිට තේරුම්ගන්නට බැහැ මේ තිබෙන මහා වගකීම් සහිත ජීවිත රටාව තුළ සමහර වෙලාට අපි ගල හිතන්නට වෙලාවක් නැහැ දේව වචනය කියවා ඒක තේරුම් ගන්නවා තැරමටත් අපිට අපේ පවුල් ජීවිතය අප පෞද්ගලික ජීවිතය අපේ දරුවන්ගේ ජීවිතය අපට තේරුම් ගන්නට බැරුවගීෙන් තිබෙනවා. එනිසා අපි දක්කින ලෝකයේ හරියට කරදරකාරී තැන් තිබෙනවා ව්‍යාකූල තැන් තිබෙනවා. එනිසා සමහරලාට අපිම කියනවා මට තේරුම් ගණ්ඩ බෑක ඒක තමායි ජීවිතය ප්‍රධාන ප්‍රශ්නය හොඳයි අපි දේහ වචනය හරා ස්වාමින් වහන්සේ අපිට කියාදී තිබෙන දේවෝ වචනය. ස්වාමීින් වහන්සේගේ වදන් ඇතුළෙමොනවාද දකින්නට පුළුවන් කියලා අපි දැන් ත් ඇරල හදවත විවෘත විවර කරගෙන අපි බලන්නට උත්සා කරමු. ඒකට අපි තේමාව ඉරා අඳුරු පට දකිමු සමිදු වත. හොඳයි දේවචනය කට අපි සවන්දමු. මේ ලියා තිබෙන්නේ, ශුද ජවාම් සුවිශේෂය එහි තිබෙන අපි කවුරුද් දන්න. අපි හැමෝට මහරියටම මතක තිබෙන දේවචනයක් තමයි කානානුවර විවා මංගල්ලය. දේව මෑනිවීටිය ජේස්ීටියයා ජෙසුගේි ගෝලිෝ ීටිය මනමාල ජෝඩෝ හිටිය සහ සංවිධායකවරු සහ අනිකුත් ආරාධිතයෙන් හිටියා. හැබැයි මෙතන සිදුණුදේ අපි ඩැන් ඇහුම්කන් දෙමු. න දවස ගලීලෙහි කානාහි විවාහ මංගල්ලයක් විය ජේසු ස්වාන්සේගේ මෑනියෝද එ සිටිය සිය ස්්‍රාවකයන් සමග ජේසු වහන්සේද මංගල්ලයට කැඳවුණු ලබූසේක මිදියුස විගවූ විට ජේසු වහන්සේගේ මෑනියෝ මිදියස නැතයි උන් වහන්සේට කීය ජේසු ස්වාන්සේද කටා කොට ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමටද මාගේ මොහොත තවම පැමිණ නැතැයි වදාලස්සේක. උන්වහන්සේගේ මෑනිියෝ පිළිතුර දෙමින් මෙතුමාන නොබට කියන කොයි අම් දෙයක් කරන්නයි කියය. ජුදෙවරුන්ගේ පවිත්‍රවීමේ වත් පිළිවෙත් සඳහා ලීටර් සීයක් පමණල්ලන ගල් භාජන සයක් එෙහි තබා තිබෙන. භාජනවලට වතුර පිරිබන්නයි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාලසේක. ඕහුද ඒවා ගැටිය දක්වාම පිරෙව්වෝය. ඩැන්මයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙනයන්නයි උන්වහන්සේ ඔහුන්ට වදාලසේක. ඔහු ඒ ගෙන ගිය සංවිධායක තැන මිදවස බවට හැරුණු වතුරගෙන රස බැලීය. ඒ කෙසේ ලැබිණී දැයි වතුරගෙනා සේවකයන් දැඩ සිටිනමුත් ඔහු නොදත්තේය එබැවින් ඔහු මනාලයා කැඳවා හැම දෙනෙක්ම පළමුකොට හොඳ මිදියුසිෙන් සංග්‍රා කරති කවුරණුත් සෑන තරමට පානය කළ පසු බාල මිදියුසිෙන් සංග්‍රා කරති. ඒත් ඔබ මේ වනතුරු හොඳ මිදියුස තබාගෙන සිටියේැයි ඔහුට කීය මේ වනාහි ජේසු ස් වහන්සේ කළ දේව බල ප්‍රකාශනවලින් පළමුුවන්නය. එය සිදුකරන ලද්දේ ගලීලේ කානානීයේදී. එසේ කිරීමෙන් උන් වහන්සේ සියචේදශ්‍රීය ප්‍රකාශ කළ සේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ අදහාගත්. උන් වහන්සේ සියමෑණියන්ද සොහුරන්ද ශ්‍රාවකයන්ද සමග, කපුර්ණාවවෙයි වැඩම කළ සේක. එහෙත් ඔහු එහි වැඩි කාලයක් නොසිටියහ සවිශේෂ වාක්‍යය නම් මෙසේය ප්‍රාදර සහෝදර සහෝදර ම ඔබට කිව් අවගේ. මේ දේවවචනය දේවස්ථානවල එමනත් න් දේශනාවල මනැත ඔබගේ පෞද්ජලික යාඥාවල දේවචනය කියවද්දී සියදහස්වාරයක් කියවල ඇති මේ සියලුම චරිත ඔබ දන්නවා දේව මෑනියන්ගේ චරිතය ජේසුගේ චරිතය ගෝලයන්ගේ චරිතය මනමාලයුුවලගේ චරිතය සංවිධායකවරයාගේ චරිතය මෙ ඔක්කම දන්නවා හැබැයි මේ චරිත තුළ ඉන්න කෙනා අපි හොයමු ඒ තමයි ජේසු දැන් ප්‍රසිද්ධ ජීවිතය දැවිල්ල ඉතාමත් සුළු කාලයයි. ස්නාවක ජුවම්තුමාගේ බෞතිස්මි ස්නාපනයෙන් සන්නද්ද වෙන ආත්මයානන්ගෙන් පූර්ණ හයිිය ලබාගත්තු. සාතන්ගේ බලය බිඳලදාපු. ඒ වගේම මේමාගේ පියාදර පුත්‍යානෝය ඔහු ගැනම ප්‍රසන්නයි කියන තම පියානන්ගේ සාහතිකය ලබා ගත්ත පුත්‍රාණ වහන්සේ ඉතාමත් බැහැපත් ලෙස තමන්ගේ ගෝලියෝටික එකතු කරගැන දැම් මේ මහා ධර්මත් ව්‍යාපිය ව්‍යාප්ත කරන්නට උත්සා කරනවාඒ තමයි ආදරයේ ධර්මය දෙවියන් වහන්සගේ රාජ්‍ය පිළිමඳව සුභාරංචිය ඒක කියන්නට උන්වහන්සේ විශිෂ්ට කතිකත්වයක්වත් එහෙම නැත්තම් පාටමාලා ආධාරපු දැනුුවක්වත් නොවෙයි ඔහුළඟ තිබුණේ පුංචිම පුංචි මනුස්සත්වය. ඒ මනුසත්වත් එක්ක තමයි ජොරදාන් ගඟෙන් නැකිට ල එන්නේ. ඒත්දී උන්වහන්සේ එක්ක කීප දෙනෙක් එකට ඕනා. පේදුරු ජවාම් ජාකෝබ්ල ඔහුන් එක්කම ලොකු මිත්තත්වයක් ඇති කර ගත්තා. එතනින් පස්සෙ තමයි මේ එක දෙන්න තුන් දෙනා හතර දෙනා ඔහුගේ ගෝලියෝ දොලොස් දෙනා බවට පත්වෙන්නේ එ අයත් එක්ක දම සගියා තම මෑණියන්ට කළ ආරාධනාවසා තමන්ට කළ ආරාධනාව පිළි අරගන කානානුවර විවා මංගල්ල එකට අපි යමෝම දන්න අපි ්‍යවා මංගල්ලවලට යනවා. අම්ම තාත්තත් එක්ක න දලපුතාලඒ වගේ මේ පුතත් තමන්ගේ අම්මත් එක්කම අර විවාහ මංගල්ලයට ගිහිල්ල වාඩි වෙලා බොහොම සතුටෙන් කල්ගත කලා තියෙන දෙයක් කාල බීල සතුටු සාමිචියයෙන් හිටියා සිනාව තිබුණා ආදරය තිබුණා එකලෙක්කෙන වාදුුනා ගැනීම තිබුණා මෙන්න මේ අතරතුර තමයි අර අම්මදුවගනෙන්නේ කවුද අවුරුදුුත්තිහක්ක තමත් එක්ක ගෙදරහිටපු අම්මා හදවතේ ආදරය උපරිමේම ලබා ගත්තු ජේසු කියන වචනය සියදහස් ස්වාරයක් තමන් තාමන්ත්‍රණය කරපු අම්ම එනවා පුතාළඟට පුතේ ගෙදර වහිනිිවනයි මුණවාරි කරන්න උච්ර විශ්වාසයකින් මේ අම්ම මේක කියන්න නඇද්ද මගේ පුතාට මේකට මොනවාරි කරන්නට පුළුවන් කියන දැඩි විශ්වාසය තිබුණේ දේව අම්මට පුතුව පූර්ණල සවබෝධ කරගත්තු අයා අතර දේව මෑනුවන්නේ උඩ්ඩිින්මයි වචනය දාසිය ඇැගේ පැමිණීම හරිම සුවිශේෂයි ඇයිඒ ඇය කිසිම තැනක දැකල තිබුන්නේ මගේ පුතා ප්‍රාතිහාර කරනවා. ඇය කිසිම දවසක දැකල තිබුන්නේ මගේ පුතාට දෙවියන් වහන්සේගේ බලය තියෙනවා කියලා. හැබැයි ඇය විශ්වාස කලාා. ඇස් දෙකට නොදන්න නොදැක්ක දේ ආත්මයානන් තුළ තිබුණා ඉරා අඳුරු පට දෙවම්ම දැක්කා ජේසුගේ ආත්මය ජේසුගේ ආත්මය දකින්නට කෙනෙකොට පුළුවන්නම් ප්‍රාතිහාර ලබා ගැනීම අමාරුණෑ අර බුද්ධිම බුද්ධත් එක්ක තර්ක කරන අපිට ලෝකයේ ගනුදනු එක්ක හැපපෙන අපිට ගෙදරොර දේවල් ගැන ඕනමට වඩා මිඩංගුුවෙන අපිට ස්වාමීන් වහන්සගේ ආත්මය දකින්නේ ඒවම් අපිට දින්න ප්‍රබල සාක්ෂයක් ඇය කියනවා පුති මෙගෙදර මිදියසයිවරයි ලැජ්ජාවට පත්වන්න ඩාසන්නයි පුතේ මොනාහරි කරන්න පුතාමොනාද කරන්නේ පුතා මොනාද කියන්නේ. ඉස්ත්‍රිය ඒ වදන තියෙන්න්නේ බොහොම බලගතුකමක්ඒ අම්මට අගෞරවයක් නොවේ කරන්නේ වවාන්සේ තුළ තිබන මාන මුළු මානවයාටම දක්මන ආදරය දෙවියන් වහන්සගේ පුතා මම්ම ස්ත්‍රිය ඔබයි මමයි මේ ගැන කරදර වෙන්නේඇයි මගේ මොහොතතාම පැමිණිලා නෑ අම්ම කෙනෙකුට ඒක දාල නෑ පුතාව හරියට දන්න අම්මට පුතා මොන තරම් බෑකිව්වත් පුතාට පුතාගැන විශ්වාසයක් නැතිවුණත් අම්ම දන්නවා මේ පුතාගේ ආත්මය තුළ තියෙන බලය ඒ නිසා කවුරු දේවුමායි මෑනියෝ ගැන මොන්න ජාතිය දේශනා පැවැත්තුවත් මොනදාාතියේ කතන්දර කිව්වත් මතකතියාගන්න දේව අම්ම තමයි පළමු කොට දැක්කේ මග පුතාට දෙවියන් වහන්සිගේ පුතාට මග කුසේන්ද ලබී වෙච්ච පුතාට මගේ මගේ දෙතනය කිරිබී වැඩුණු පුතාට මේ මොහොතඒ ප්‍රාතිහාර කරන්නට පුළුවන් කියලා. එනි සයි ඒ අම්ම එතිෙන්නට ගියේ. ඒ නිසා පුතාකිව්ට මේ මගේ මොහොත නෙවේ කියලා අනි පැත්ත ඇරල්ල ගෝලයන්ට කියනවා. එතුමා නෝ කියන කුමක්කුවත් ඔබ කරන්න. දේව අම් මගේ අනසක. දේවම් මගේ හයිය ඇගේ පෞුරුෂත්වය තම පුතු ඉදිරේ මගේ පුතාට මෙතන යමක් කරන්නට පුළුවන් එනි සවබ ඔුට උදව්වෙන්න ඔහුට ඇහුම් කන් දෙන්න. කාටද මේ කියන්නේ අපිට දේවම්ම තම එක්වාන්ට මිස්සෙල්ලා කියන්නේ පුතුට ඇහුම් කන් දෙන්න එතුමානුව කියන දයහා ගන්න අපි ජීවිතයේ ගොඩා පැටලෙනවා ඒහෙදුවනවා මේදුවනවා මිනිස්සුන් ආම්බෙන්ඩ යනවා උදව්වයන්න්න යනවා දේවම්වා පැත්තගෙන් තියලා. ජේසුව පැත්තගෙන් තියලා නිර්මල හර්දය පැත්තගෙන් තියලා දිවිවර්දය පත්තගෙන් තියලා අපි වයින් හොයනවා. අපි සංවිධායකවරුන් හයෙනවා. ජීවිතයේ අපේ මගුල්ගෙදර වයින් විතරන්න වෙේ ඉවරුවෙන්. ීවිතේ ගොඩාක්දේවල්ලිවර වෙනවා ඊීවිත ගොඩාක්දේ වල්ලිවර වෙනවා දරුවන්ගේ අධ්‍යාපනය තුළ කරපු අධ්‍යාපනෙන් පසුව ඔට ඇැකි රැක්ෂාවක් හොයාගන්නට ඒ හොයාගත්තු රැකි රක්ෂාවේදී ඒ ඒ හම්බ කරන දෙයාරගනෑවිල්ලා ඒ හොයාගත්තු දෙයාරගණෑවිල්ලා තමන්ගේ දෙයක් කරගන්නට උත්සා කරදදි පැටලෙන තැන් ඕන රන්තියනවා හැබැයි මේ කතන්දරය තුළ අම්මා ජේසුට ඇහුම්කන් දෙන්න එතුමානෝ කියන දේ කරන්න එහෙම කළොත් අපේ ජීවිතය කොතනකවත් පැටලෙන්නේ නෑ හැබැයි අභියෝගයක් මොක දබියෝගය එතුමානෝ කියන කොයම් දෙයක් කරන්න දයි කියපුම එතුමානෝ කියනවා වතුර පුරුවන්න ගල්බාජන අහයක් ලීටර් සීිය කල්ලන ගල්බාජන හයක්කයන ලීට ආර්සියාර් සීය හයසීය ඒ හයසියම පුරෝණකන් ඉන්නට ඕනා වතුර අපේ වගේ ටැප්ප එකේ නෑ බටන්ගෙනල්ල දාන්න බෑ ඒමනන් කඳු මිටියාවත් තරා වූ යන්න ඕනා දිය උල්පත වෙතට එතනෙදලව කරගෙන එන්නට ඕනා අරගන එක්කයි දෙකයි තුනයි කිය කියයා පුරවන්නට ඕනා පළවෙනි ප්‍රාතිහාරයට පළවෙනි වැඩ කටයුත්ත මෙන්න දැන් ආරම්භ කලා කවුද ගෝලෝටික. පළවෙනි භාජනය පිරුණා. දෙවෙනි භාජනයත් පිරුුණා, තුන්ගනි භාජනයත් පිරුුණා, හතර පාහායත් පිරුණා. හයේ කටමට්ටමට තවට්ටිකක් තියෙනවා. පළවෙනි භාජනය පිරෙද්දිී, අතන එකවයින් භූතලයක් කිවරයි දෙකයිවරයි තුනයිවරයි අන්තිමේකෙත් අඩියට ලං වෙලා. ඒත් මනවයින්ද සංවිධායක වරයා ගෙනක් තියපු වයින්. ඔහුගේ ඔලුවට දනුන මේටික ඇත්ති. මේ තමයි හොඳම වයින්. මාකට්ටගේ තියෙන වෙළඳ පොලේ තියන. අපි කුච්චරණං ඒව කරනවාද. හොඳම ඉස්කෝලේ හොඳම ඇඳුම් හොඳම වාහන, හොඳ රැකියාව කිය කිය අපි පුච්චර දේවල් කරලා ඇද. අපි තෘප්පිමදද සන්තෝසද නෑ ටික කාලයක් යද්දි මේක නොවේ ඇයි ඒක තමයි ොද මේ ගැබයි අපිට තෘප්ිමත් නෑ. ඉස්කෝල තියෙනවා රස්සාාව තියෙන වාය තියෙනවා ජේසුනෑ සපයන්න නෑ තෘප්තියසාහ සතුට දෙනකෙනා නෑ ආදරය දෙන කෙනානෑ රකාරකය තියෙනවා රස්සාාව තියෙනවා හැබැයි ජේසු නෑ එතුමා නෝ කියන දේ නොවේ මේ කරන්නේ ලෝකේ මිනිස්සු කියන දේ ආයතන කියනදේ. ඒනිසා අපේ වයින් හිදෙන හැම දෑම රසය හිදෙනවා ආදරය හිඳෙනවා දැන් අතන ඒ බෝතලේ වයින් ටික අඩියට එද්ද මෙතන ගැටිය ලක්වා වතුර පිරෙනවා. සංවිධායක වර්යාගේ හයිය බිඳ වින්දුවට යද්දී මෙන්න ජේසුගේතා දේවපුතාගේ හයිිය දැම් පටන් ගන්නට යනවා. මනුස්ස බලය හිඳ එද්දී දේව බලය ස්මතු වෙනවා. හරි ලස්සනයි. අපි වලමු. ඉරා අඳුරු පට මේවා ඉරමු. අප අපි හදාගත්තු දේවල් ඉරලා දෙවිනුන්ගේ දෑත බලමු. මුගුණ බලමු ආත්මය බලමු ඊට පස්සේ ගැටිය දක්වාම මේ පිරවෙද්දී. කෙනෙකොට හිතන්නට පුළුවන් උච්චර පුරුවන්නට ඔන්න පළවෙනිියක බෙන්සාරු කරාණන් දෙන්නඩ තිබුණා ආශිරුවාද කලානන් දෙන්න තිබුණා. ඒ අපි කරන්නේ එක ඒ හින්ද තමයි සමහල්ලට අපේ යාඥාව ඉවර කරගන්න නැත්තේ වෙනි පූජාඩ ගියකඩ ගියා තුනට ගියා වැඩේ කරගත්ත අපිආයනී හන්ඩයි. එක පළවෙන්වානෙ කලා දෙවනිවාන කලා තුන්ග වවාන කළ වැඩේ හරි ළම යිස්කෝල ගියා අපි දැන් ළමයත්තෙක් කරවුන් ගානෝම්. පළවවාන කලා දෙවවාන කලා තුන්ගෙන්වාන කලා රුසංජාගත බල්සරු කරගත්ත කඩේ දැම්ම දැම් පපූජාත්න ඔරසනුත්න ගනු දෙනු විතරයි. කුච්චර ඒව තියෙනවා දේම. ආය අපිට දෙවියම් මතක් වෙන්නේ ආය ගනුදනු අඩුවෙලා මුිලමුදල් අඩුවෙලා යාළුරේලියෝ නැතිවෙලා අපේ අසන් සනීපය නැතිවෙලා අපි ඇඳට වැටුනාාම නය ගොඩක් ගැඩුනාම අපිට ආයෙත් දෙියෝ මතක් වෙනම්. ඒත් දෙවියන් වහන්සේ අපි වාතාරන්නේෑ. අපි තරයට රාකීකරපුතා වගේ. තාත් එක් හිටියා හොඳනම ජීවත් වුනා ගත්තදේවල් ගියා නාස්තිකලා, නා අ තාත්තම දක් වුණා තාත්තලඟ ඉද්ද මටකුච්චර තිබුණද ඒක එහෙම වෙද්දී ස්වාමින් වහන්සේ දේව මෑනයි ජේසුයි එකතුවෙලා මේ කළේ නිකම් විද්‍යාවක් නොවේ මේ කළේ ඉතාමත් ප්‍රබල ජීවිත සාක්ෂක් මෙ අම්මටයි පුතාටයි මොන ලැජ්ජාවකින් දිියෝ බේරගණඩ බැරි. මෙ අම්මටයි පුතාටයි අපේ අඩු පාඩු පෙනුනොත් එසැනින් එතුමියසා එතුමා අම්ම සහපුතා ක්‍රියාත්මක වෙනවා.ඒ අම්ම මේක හතරවටේ කියාගෙන යන්න නෑ. මේ පුතා මේක හතරවටේ කියවගෙන කියන. නමුත් මේ වතුර ටික වයින් වෙලා ඒ ටික සංවිතායක තනට අයි දෙන්නේ කියන්න. ජේසු ඒක ගත්තෙ නෑ. ජේසුයි ගෝලයෝ ඒක බෙදන්නට පටන් ගත්තෙ නෑ. යාලගේ නමහදාගන්න. යාලගේ පසිද්ධි ඇතිකරගන්න. ජේසුට කිසිසේත් මෝමනා වුණේ නෑ. මමයි දේව පුත්‍රයා, මමයි ප්‍රාතිහාර පාන්න කියන්නට. සමහර තැන්වල ප්‍රාතිහාර කරලා ඒ ප්‍රාතිහාර ලබූ කෙන සුව කරලා සොය ලැබූ කෙනාට කිව්වා කාටවත් කියන්නට එපා. ඇයිඒ. මා පැමිණේ වතුර වයින් කරන්නටවත් කොරුන් සුවපත් කරන්නටත් අන්දයන්ට පැෙනීම දෙන්නට වන්න වේ ඊට වඩා ගැමුරු ජීවිතයක් පෙන්න්නට මනස්ථාපනය වෙන්න දේව රාජ්‍යාසන්නයි මාව හඳුනාගන්න මගේ වචනය විශ්වාස කරන්න ඇයිඒ පියාණන් සතු සියල්ල මාගේය පුදුමයිනේ පුතා කියන තාත්තගේ හැම දේම මගේ කාටද කියන්නේ ඔබටයි මටයි කියන්න එතකට මම ජේසු අන්ඳුරනවනන් ම මන තරම් පොහොසත් කෙනෙක්ද. ජේසුගේ තාත්තගේ සියල්ල ජේසුගේ නම්ඒ මට අයිති වෙන්නේ නැද්ද. ඒවා මට අයිතිවෙේද මං අහකබලාගෙන හිටියොත්.ඒවා මට දැනයිද මන් ජේසුගේ ජේසු අඳුරගත් නැත්න ඒවා මට දැනයිද. එතුමානන් කියනද කොයිියම් දෙයක් කරන්නයි කියලා මම අවබෝධ කරගත්තෙනත්තම්. පියාණන් සතු සියල්ල මාගේ මාසතු සියල්ල ජේසු කියනවා. ආපම්‍යනෝ කරුණකොට ගෙන ඔබට දෙන්නේය. වතුරද වයින්ද ලැජ්ජාවද, ප්‍රසංසාවද, ලෙඩද, සුවයද, පෝසද්ද දුප්පද්ද ඔය කියන ඕනම දෙයක්, යිතිකාරය සමිධානෝමය ඔබ සාවි්‍යතකොට දුප්පත්කමත් උන්වහන්සේගේද ඔහු ඒ හැම්ම තැනම පනිිවිඩයක් තියෙනවා. මා දුප්පත් වී සිටියද සමිධානෝමට කතා කර විදියි. ම පෝසොත්ව සිටියද සමිධානෝ කතා කරන විදියි දෙකක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ අද මේ සුද්දෝ සුවිශේෂය තුළ දේව අම්මව අපිට පෙන්න්නන්නේ. ඇගේ නිර්මල හර්දය ජේසුගේ දිව්‍යර්දයට සමීප වෙන තන වතුර වයින්වී ඔබේ මගේ ජීවිත සස්්‍රීක කරනවා. අර අසරණව සිටිය මනාලිජුවලගේ මුහුණට මහා ස්සිනාවක් කෙනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරයන අපි දකිමු සමිදුන්ගේ ඇතුළන්තය. ඒ දකින්නට අපි ස්වාමින් වහන්සේගේ දේවෝ වචචනය වඩ වඩා ගැමරෙන් කියෝමු. ඒ චරිත්ත හොයමු ඒ අතුළ තියෙන ආත්මිකත්වය. ලෞගේකත්වය නොවේ සොයා අපි ආර්බෝධ කරගනිමු එතකොට මම දකින්නේ ජේසුගේ අර දිග රැවුලයි දිග කොන්්ඩේ නොවේ තුමානන්ගේ ආදරණීය ආත්මය දේව අම්මාගේ නිර්මලහර දෙය අපි ටහවභ වෙච්චි දවසේ. අපේ ගෙදර සැනසීම තියෙනවා අපිට අවබෝධ වෙනවා එත්තුමානෝ කියන කොයියම් දෙයක්ත් කරන්නට. ඉතින් ඒ වාසනාව ඔබට ලැබෙන්න්නටත් උබේ අඳුරු වී තිබෙන සිත ආලෝකොමත්වී ඉරාදමමු අඳුරු අපේ වලා පට ටික දකින්නට සමිදුන්ගේ අය ජිස් පිහිටයි.